सुबह मध्याह्न कोबेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकाशय समगई प्रथमेन प्रवृत्ति शिरस्थल ईए हमून रोगीन मनस दिनागिन 49ක්ම කුවිට් වලින් ආ අය කොරෝනා රෝගීන් ගණන 1141ක් වේ හෙට උදේ 5ට රටේම ඇඳිරි නීතිය අවසන් යලි රෑ 10ට පැනවේ නිරෝධායන නීති තවත් දැඩි වේ සංචාරක මණ්ඩල අනුමැති කොළඹ හෝටලුත් අවන්හලුත් හෙට සිට විවෘතයි විවාහ උත්සව වලටත් අවසර සහභාගීත්වය 100යි කොරෝනාව ගැන සැකයක් ඇති වුණොත් සියල්ලන්ම නිරෝධායනයට කොළඹ ගම්පහ අතර පොදු ප්‍රවාහනයක් නැහැ කොළඹ ගම්පහ සීමාවේදී සියලු පොදු ප්‍රවාහන නවතී කොරෝනාව අස්සේ මී උණක් පැතිරේ ඩෙංගු මඩින්නත් වටපුරා මෙහෙයුම් බ්‍රසීලයාත් කොරෝනාවෙන් මුල් තැනට එන ලකුණු දේශීය ප්‍රවෘත්ති මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1141 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඊයේ දිනේදී හඳුනාගත් කොරෝනා රෝගීන් 52 දෙනාගෙන් 49 දෙනෙකුම කුවේට් සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කොරෝනා රෝගීන් 458 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා කොරෝනා සැක සහිත 97 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 674ක් ඊයේ දිනේ කොවිඩ් 19 රෝගීන් 52ක් වාර්තා වෙලා තියෙනවා මේ 52කින් 49ක්ම කුවේට් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් මේ අනුව පෙනී යනවා මේ විස බීජය ඒ රටෙන් රැගෙනවිත් තියෙන බව නාවික හමුදාවේ දෙදෙනෙක් පමණ ඊයේ වාර්තා වන්නේ සහ ඉන්දුනීසියාවෙන් එක් පුද්ගලයෙක් බාහිරින් පැමිණෙන පුද්ගලයන්ගේ ආසාද සංඛ්‍යාව වැඩිවීමක් මේ කාලය තුල පෙන්눔 කරනවා ඊයේ දිනේ PCR පරීක්ෂණ 1742ක් කළා තියෙනවා මේ පහුගිය සතිය පමණ කාලය තුල 1500ට වඩා සංඛ්‍යාවක් දිනකට PCR පරීක්ෂණ කෙරලා තිනවා විශ් පිටරටින් පැමිණෙන උදවියගේ PCR පරීක්ෂණ සැලකිය යුතු ලෙස කරන්ට සිද්ධ වෙලා තියෙනවා නාවික හමුදාවෙත් තවදුරටත් PCR පරීක්ෂණ කරන්ට සිද්ධ වෙලා තියෙනවා හෙට දිනේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ పూర్ව කොවිඩ් සමය තුල අපි ජීවත් වූ සමය නොවේ අපි කියනවා මේක නව ජීවිතයක් කියලා. එතකොට එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව ඉතා තරයේ එල්බගත යුතුයි මේ කියන සමාජ පරතරය ඒ වගේම ශසන ආචාර ධර්ම සහ අපගේ දෙයත්වල ස්වස්ථතාවේ මේ තුන රැකගෙන අපේ සමාජ ජීවිතය ජන ජීවිතය ආර්ථික ජීවිතය හැකිතරම් හොඳ තත්වයෙන් පවත්වා ගැනීම සඳහා තමයි අප කටයුතු කළ යුත්තේ राजगिरी आयुर्वेद शिक्षण रोहल परिश्रे पेवती निरोधायन मध्यस्थाने सिटी 39 दिनकु एम कटियुतु अवसन कर पिटव गिया मलेशिया वे सिट पेमिनी पिरिसकुई मेम मध्यस्थाने दी निरोधायनेट लग्वुने ඊයේ දිනේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී පමණක් එරට මරණ 703ක් වාර්තා වුණා. නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රටවන්නේද බ්‍රසීලයයි. මෙවැනි තත්ත්වයක් තිබියදී එරට ජනාධිපති ජයිල් බොන්සනාරෝ තම ආධාරකරුවන් සමග රැලියකට එක්වන අයුරුද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද නොතකමින් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර විවේචනයටද ලක් වුණා. මෙම තත්ත්වය යටතේ එරට සෞඛ්‍ය ලේකම්වරයාද දුරෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලොව පුරා 55,2,742 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 23,3369ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 346,791ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වූ රට ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාවයි. කෙසේ වෙතත් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ලතින් ඇමරිකා රටවලට දැඩි බලපෑමක් මේ වන විට එල්ල වී තිබෙනවා.
මෙතර වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බ්‍රසීලයෙන් තම රට තුළට සංක්‍රමණිකයන් ඇතුළු වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළා. ඉන්දියාවද අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නිරෝධායන නීති රීතිවලට අනුකූලව ගුවන් ගමන් සිදු කෙරෙන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසයේ දැඩි බලපෑමකට ලක් වූ රටවල වසංගත තත්ත්වය මෙවන විට ක්‍රමක්‍රමයෙන් පහව යමින් පවතිනවා. ඊයේ දිනේදී ඉතාලියෙන් කොරෝනා මරණ 50ක්, ප්‍රංශයෙන් මරණ 35ක්, එක්සත් රාජධානියෙන් 118ක්ද වාර්තා වුණා. ප්‍රංශයේ අඩුම දෛනික COVID මරණ සංඛ්‍යාව වාර්තා වුණේද ඊයේ දිනේදී. එරට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ඊයේ දිනේදී ප්‍රංශයේ කිතුණු දේවස්ථානවල ඉරුදින දේව මෙහෙද පැවැත්වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. समस्त दिवेनटम बलपैत्वन अंदिर नीतिय हेट उदासन पहट इवत किरीमट नियमिताई ये उदासन हाय सिट अद उदासन हाय दक्वा कालय तुल अंदिर नीतिय कडकल पुद्गलयान 1710 दिनेकु अतरंगुट गत बव पोलिस मुनस्थानय निवेदने कला हेट दिनेदी अंदिर नीतिय उदासन पहट इवत वेनो अपि जनतावगेन बलापोरोत्तु वेन्ने अंदिर नीतिय इवत्तुवद नवत रात्रियट अंदिर नीतिय पनवेनो नमुत सम विटम समाज दुरस्त भावय संबंध अत्सोदा गैनीम मे आदि सौख्य पुरुदु अनुगमनय करमिन कटयुतु करन लेसट एवगेम किसिम आकारयक समूह एकतु वीम कंडायम हटियट एकतु वीम वलिन वलकिन लेस एवगेम अद दिने अंदिर नीतिय कडकिरीम संबंधयेन स्वा बैलीमट विशेष पोलिस कंडायम एवगेम मार्ग बाधक यदवा तिबेनवा एवगेम अद दिने क्रियात्मक විශේෂයෙන්ම අද උදෑසන 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ 1700කට ආසන්න පිරිසක් ඇදෙන නිති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මුළු අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය 64500ක් වෙනවා. ඒ වගේම වාහන 18000ක් පමණ පොලිස් පාරටගෙන තිබෙනවා මුළු ඇදෙන නිති කාලය තුළ එනම් මාර්තු 18 වෙනිදා සිට. සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් සහ අවන්හල් සඳහා හෙට සිට සේවා පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය රුවන් විජේමුනි මහතා ප්‍රකාශ කළේ. මංගල උත්සව පැවැත්වීම සඳහා තවමත් වළංගු වන්නේ පසුගිය අප්‍රේල් 27 වනදා නිකුත් කළ මාර්ගෝපදේශයේ අඩංගු කරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් සියලු විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැකි. මංගල උත්සව සඳහා සෑම විටම හැකිතරම් අඩු සංඛ්‍යාවක් සහභාගී කරගත යුතුයි. යම් හේකින් අදාළ උත්සවයට සහභාගී වූ අයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව පසුව සොයාගත හොත් උත්සවයට සහභාගී වූ පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට එය වැදගත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. උත්සවය පවත්වන කාලය තුළ පුද්ගල දුරස්ථභාවය තබාගත යුතුයි. කිසිදු අවස්ථාවක පුද්ගලයන් සිය දිනෙකු ඉක්මවා ශාලාවට ඇතුළු නොවිය යුතු අතර කෙතරම් විශාල ඉඩ ප්‍රමාණයක් සහිත ශාලාවකට වුවද පුද්ගලයන් සියයකට වඩා කැඳවීම නීති විරෝධී බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. උත්සවයට පෙර ශාලාවේ ඇති ගෘහ භාණ්ඩ විෂ බීජ හරණය සිදු කිරීම වැදගත් වේ. දැත් සේදීම සඳහා පහසුකම් උත්සව ශාලාවට ඇතුළු වන ස්ථානයේම තිබිය යුතුයි. උත්සව ශාලාවට පැමිණෙන සියලු අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද වැදගත් වෙනවා. සියලු අමුත්තන් මුඛාවරණ පැළඳිය යුතු අතර සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකිය යුතු අතර වෙනත් ආචාර ක්‍රම භාවිත කළ යුතු බවයි විවාහ මංගල උත්සව සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයේ සඳහන් වන්නේ. රජය අපහසුතාවට පත් නොකර සහල් කිලෝවක් රුපියල් 90කට ලබා දීමට හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. ඉදිරි දසතිය තුළ සහල් ගැටලු නිරාකරණය කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මාධ්‍ය හමුවක් කැඳවමින් පොළොන්නරුව දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ සමුපකාර හා සතස ජාල බෙද සිය සහල් තොග පළමුව බෙදා හැරීමට කටයුතු කරන බවයි. ඉන්පසු පෞද්ගලික වෙළඳපළ වෙත සහල් ලබා දීමට පියවර ගන්නා බවද ඔවුන් කියා සිටියා. මේ කොවිඩ් වසංගතයේ මත අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් කාරුණික ඉල්ලීමක් කරා
මෝල් හිමියන්ගෙන් මේ අවස්ථාවේ කැපකිරීමක් කරලා 90ට විකුණන්න වෙළඳපොළට හාල් දෙන්න කියලා. 90ට විකුණන්න අපි මේ අවස්ථාවේ කැපකිරීමක් කරලා රජයේ මේ කොවිඩ් වසංගතයට මූණ දෙන ඒ සියලු දෙනා ත්‍රිවිධ හමුදාව කැපකිරීම වගේම අපිත් ඒ කැපකිරීම කරලා පාලන මිලට හාල් ලබා දෙන්න රජයට අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. මේ අතර මුළු දිවයිනටම අඩුවකින් තොරව සහල් ලබා දීමට අවශ්‍ය වීතුග මෙම කන්න දෙකේදී රැස් කර සහල් මාෆියාව බිඳ දැමීමට හැකි යුගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. 2019 2020 මහ කන්නේ හා 2020 යල කන්නේ අස්වැන්න එකතුවෙන් රට තුල මාස 15 මාරක් සඳහා සහල් අවශ්‍යතාව සැපිරිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. සහල් තොග තියෙනවා අපිට මහ කන්නේ පමණක් මාස 9 මාරකට රටට සහල් දෙන්න. ඊළඟ යල කන්නේ මීට වඩා වැඩි අස්වැන්න. මොකද හේතුව පුරන් කුමුරු අස්සද්දලා තියෙනවා. ඒ වගේම පොහොර ඉල්ලීම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. යල් කන්නේ 2020 අපේ ඉලක්කයක් තියෙනවා 2.03 මිලියන ටන්. මාස 6කට යල කන්නේ අවශ්‍යතාවයට සහල් තියෙනවා. එතකොට මාස් කන්නේ මාස 9 මාරයි යල කන්නේ මාස 6යි මාස 15 මාරකට අවශ්‍ය වීතොග අපේ රටේ තියෙනවා. කොළඹ ගම්පහ හැර අන්තර් පළාත් දහවණයට බස් රථවලට හෙට සිට අවසර හිමිවනවා. ඒ අනුව ලංගම බස් රථ 5000ක් හෙට සිට දහවණයට එක්කරන බවයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කළේ. හෙට දිනේ ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙනකොට අනිත් දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් ගමනාගමනයට අවසර දෙනවා. ඒ සඳහා ලංගම බස් රථත් පෞද්ගලික බස් රථත් යොදව ගන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ලබා දෙන උපදෙස් මත තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අපි ප්‍රවාහන මාත්‍යාංශයේ විදියට මේ ලැබුණු නිදහස ජනතාව වෙනුවෙනුත් ඒ වගේම බස් හිමියන් වෙනුවෙනුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා සිටිනවා මගී ජනතාවගෙන් අත්‍යවශ්‍යසේ කටයුතු වලට පමණක් පුළුවන් තරම් එන්න නැත්නම් අනෙකුත් කටයුතු වලින් ගමනාගමනෙන් වළකින්න තවදුරටත් මේ තත්ත්වය හොඳ වෙනකන්. ඒ වගේම ලංගමෙන් බස් රථ 5000කට වැඩි ප්‍රමාණයක් හෙට දිනේ ධාවනය වෙනවා. පෞද්ගලික බස් රථත් අපි විශ්වාස කරන වැඩි ප්‍රමාණයක් හෙට දිනේ ධාවනයට එක් වෙයි. මේ අතර දුම්රිය 27ක් හෙට සිට සාමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. රැකියා සඳහා පැමිණෙන පිරිස සඳහා පමණක් දුම්රිය භාවිත කළ හැකි අතර වෙන් කර ගැනීම අවශ්‍ය නොවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කොළඹ බලා දුම්රිය 27ක් සාමාන්‍ය කාර්යාල හා අනෙකුත් කටයුතු සඳහා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. එනම් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10කුත්, මුදුබඩදා මාර්ගයේ දුම්රිය 9කුත්, උත්තලම් මාර්ගයේ දුම්රිය 2කුත්, කැලණිවැල් මාර්ගයේ දුම්රිය 5කුත්, උතුරු මාර්ගයේ 1 දුම්රියක් ලෙස. එලෙසම මෙම දුම්රියන් සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මගින් සංඛ්‍යාව 16800ක් පමණ වන අතර ඒ සඳහා අවශ්‍ය පරිදි දුම්රිය 27ම ධාවනය යොදවා ඇත. එලෙසම යම් මගියෙකුට අවශ්‍යතාවයක් තිබේ නම් තමාගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර මෙම දුම්රියවල ඇති අමතර මැදිරි සඳහා අවස්ථාව ලබා ගත හැක. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර අමතර මැදිරි වෙන් කර ඇති බැවින් එම මැදිරිය සඳහා එසේ රාජකාරී වලට වාර්තා කරන අයට අවස්ථාව ලබා දීමට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ. එලෙසම වෙලියත්තේ සිට හා නුවර සිට නගරාන්තර සීගුරාමී දුම්රිය දෙකක් හෙට දිනේ කොළඹලා ධාවනය කරනු ලැබේ. එම දුම්රිය දෙකද රාජකාරී කටයුතු සඳහා කොළඹ පැමිණෙන සියලු දෙනා සඳහා වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර මොබිටෙල් 365 අංකයේ යටතේද එම අවස්ථාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. මීවුන රෝගය පැතිරයාමේ දැඩි අවධානමක් දිවයින පුරා පවතින බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. කෘෂිකාර්මික කටයුතු ලෙදීමට පෙර අත්පා ආවරණ පැළඳීම, තුවාල ආවරණය කර ගැනීම මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දෙන ඖෂධය භාවිත කිරීම වැදගත් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍යයි මීවුන නැත්තම් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වැඩියෙන් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තා වෙන බවට පෙන්වී කියලා තියෙනවා. මේ වෙනකොට 24 දිනක් විතර ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වාර්තා වෙලා තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝග ලක්ෂණ තියෙන අය. එයින් 12 දිනක් ලෙප්ටොස්පයිරෝසිස් කියන එක තහවුරු වෙලා තිබෙනවා. ඒතර මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල්වල මේ රෝගීන් ප්‍රතිකාර කරනවා. ඉතින් මේ වෙනකොට අපි තරුණයන් දෙදෙනෙක් ලෙප්ටොස්පයිරෝසිස් රෝගී නැත්තම් මීවුන රෝගය නිසා මේ රෝහලේ මේ ගීලා තිබෙනවා. පීට දැනුවත් කරන්න ඕන විශේෂයෙන්ම කුඹුර ආශ්‍රිතව හා කුඹුරු වැඩ මේ දවස්වල කරන අය
විශේෂයෙන්ම මේ දෙනවා නම් පලාතින PHI මහත්මයාගෙන් එමෙ නැත්නම් MOH මහත්මයාගෙන් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න ඩොක්සයිසයික්ලින් මිලිග්‍රෑම් 200ක් සතියකට වතාවක් ගන්න ඕනේ. ඒතොර අපිට මේක වළක්වා ගැනීමට තාම පාසු වෙනවා. කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ ඩෙන්ගු මර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැන්මුණා. පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගය යලි උත්සන්න වීමේ අවදානම මතයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. කොළඹ මහනගර සභාවේ සහයෝගය ඇතිවයි එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන්නේ. පොලිසිය මැදිහත් වීමෙන් ඉදිරියේදී රට පුරා ඩෙංගු මර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා. ඩෙංගු වදුර යලි ඉස එසවීමට තියෙන අභියෝගය සම්බන්ධව බස්සාර පළාත අනුකාරතුමා සමග පවත්වපු සාකච්ඡාවකින් පසු අපි තීරණය කළා අද දවසේදී බස්සාර පළාතේ සියලුම පොලිස් ස්ථාන පරිසර සහ ඒ අවට ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කරලා ඩෙංගු වදුරුවන් බෝවෙන්න පුළුවන් ස්ථාන හඳුරගෙන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළාත් පාලන ආයතනවල සහය ලබාගෙන ඒවා විනාශ කිරීම තමයි මේ ස්ථානයේදී සිද්ධ වෙන්නේ. වසංගත තත්වයේ හමුවේ රට බව බොහෝකවලින් ස්වයන් පෝෂිත කිරීමේ වැඩපිළිවෙලට දිවිනපුරා ජනතාවගේ ඇත්තේ දැඩි උනන්දුවක්. එවැනි වගා වැඩසටහන් කිහිපයක තොරතුරු අදත් අපට වාර්තා වුණා. නිවසට කොටුවේ සිටින ජනතාව වගා කටයුතු වලට යොමු කරමින් ආරම්භ වූ සෞභාග්‍ය ගෙවත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. පුරන් කුඹුරු අස්වැද්දීම මෙහිදී කැපී පෙනෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ වැඩිම වි අස්වැන්ද මෙවර ලැබුණු ඇති බවයි කුෂකර්ම නිලධාරීන් පවසන්නේ. මෙවර විට හෙක්ටයාර 7178ක වි වගා කර තිබෙනවා. යලකන්නේ අවසන් වන විට හෙක්ටයාර 8000ක වගා කටයුතු සිදු කෙන්නු ඇති බවයි කුෂකර්ම නිලධාරීන් පවසන්නේ. කලුතර දිස්ත්‍රික්කයේ අලකන්නේ සඳහා අපි හෙක්ටයාර 7005ක් ඉලක්ක කරා දැනට හෙක්ටයාර 7178ක ප්‍රමාණයක ප්‍රගතියක් අත්කරගෙන තිනවා දිස්ත්‍රික්කයේ අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා වැඩිපුර ඒ කියන්නේ හෙක්ටයාර 8000 ඉක්මවල විවගා ප්‍රගතියක් අපි බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්සේද වගා කටයුතු සඳහා එක්ව තිබෙනවා. මාතර කිලින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයට අයත් පුරන්ව පවතින කුඹුරු අක්කරයක පමණ ප්‍රමාණයක් වගා කිරීමට උන්වහන්සේ පියවරගෙන තිබෙනවා. එහි විවගා කළ නොහැකි බැවින් වෙනත් භෝග වගා කිරීමටයි කටයුතු කර ඇත්තේ. මුං ඇට රාබු නිවිති මෑකරලාදී භෝග වගා කර ඇත්තේ රසායනික පොහොර භාවිතයෙන්ද තොරවයි. ප්‍රදේශවාසීන්ගේ සහයද මේ සඳහා ලැබී තිබෙනවා. එම අස්වැන්න ජනතාවට නොමිලේ බෙදා දීමද විශේෂත්වයක්. හැමෝම ගෙවතු වගාවන් කරන්නට යෙදුණා. අපි විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේලා මූලිකත්වයේ අරගෙන ගමේ දායක දායිකාවන්ගේ දායකත්වය ඇතුව මේ කරපු දේ අද ඵල ලබද්දී පුදුම සතුටක් තියෙනවා. ඒක නිසා ඉදිරියටත් අපිට පුළුවන් පිට රටින් ගෙන ඒවා නවත්තලා ලංකාවේ දේවල් වගා කරගන්නට. ඒ වගේම තමයි නුවර එළියෙන් අපිට ලොලු වෙනකම් බලන් ඉන්නේ නැතුව ගෙදර එළවලු ටිකක් වගා කර ගැනීමේ හැකියාව මේ තුලින් මුළු මහත් සමාජයටම මුළු මහත් රටරම හොඳ ආදර්ශයක් ඇටියට මේ ලාබිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. දියුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරන් කුඹුරු යායක් වගා කිරීමට ප්‍රදේශීය තරුණයන් පිරිසක් එක්ව සිටිනවා. වසර 30කට පසුවයි මෙහි වගා කටයුතු සිදු කෙරෙන්නේ. අක්කර 7කින් සමන්විත මෙම කුඹුරු යාය වගා කිරීමට අවශ්‍ය සහාය ලබා දී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතායි. එළවලු වලට පළතුරු වලට මිරිස් වලට බිලියන 50ක් 100ක් වියදම් කරන රටක් උතුරට ගියොත් මිදි ටික හදා ගන්න පුළුවන් උතුරට ගියොත් වේලිච්ච මිරිස් ටික ගන්න පුළුවන් ඒවා දැන් අපි මේ හදන්න ඕන ඒකට තමයි ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම හරහා මේ වගා සංග්‍රාමේ පටන් ගන්න මේ වෙලාවේ දියුලපිටිය මැතිවරණ කොට්ටාසේ අපේ හාමුදුරනේ හෙක්ටයාර 500ක් 1000ක් අතර ප්‍රමාණයක් අවුරුදු 40කට 50කට පුරන් වෙලා 30කට 35කට පුරන් වෙලා අයින් කරලා තිබිච්ච ඒ වෙළෙලාය වල අස්වද්දලා තියෙනවා. පොතලම දිස්ත්‍රික්කයේ සෞභාග්‍ය ගෙවතු වගාවන් ඇගීමට ලක්කර තිලින ප්‍රදානය කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ සම්පත් වීරසේකර මහතා පවසනවා. ඒ සඳහා මහවැව ප්‍රාදේශීය ලේකම් කුට්ටාසේ හැවන සමෘද්ධි කලාපේ ගෙවතු වගාව අදාළ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මහවැව ප්‍රාදේශීය ලේකම් වරියද ඊට එක්ව සිටියා. පුතලම දිස්ත්‍රික්කයේ පවුල් 7652ක් සඳහා බීජ සහ පැල ලබා දී තිබෙනවා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක ග්‍රාම සේවා වසම් 546ක මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්.